tuition.lk website එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ආයුබෝවන් පුතේ. අපි කලින් වීඩියෝ එකේ කතා කළා sannivedana බාධක පිළිබඳව 2013 12 ප්‍රශ්නවල කොහොමද අහලා තිබ්බේ කියලා. පළවෙනි පාඩම තමයි ඔයගොල්ලෝ sannivedanේ හැඳින්වීම. ඒකේ අනු කොටසක් තමයි sannivedana බාධක. 2013 සහ 2012 ආපු විදිහ අපි සාකච්ඡා කළා. අද බලමු පුතේ එතනින් එහාට කොහොමද අවුරුදු වල ඔයගොල්ලන්ට sannivedana බාධක පිළිබඳව අහලා තියෙන්නේ කියලා. ඊළඟට බලමු පුතේ මුලින්ම 2014 2013 ට පස්සේ 2014 පළවෙනි ප්‍රශ්නේ අන්තර්ජාල සම්බන්ධතාවයේ දුර්වල බව තොරතුරු හුවමාරුවට අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබේ. ෂැනොන් හා වීවර්ට අනුව එවන් අවස්ථාවකට අදාළ sannivedana මූලිකාංගයේ කෙටියෙන් හඳුන්වන්න. ප්‍රශ්නේ අමතක කරන්නකෝ. ප්‍රශ්නේ අමතක කළ පුතේ මේකේ අහලා තියෙන හරි සරල දෙයක්. ඕගොල්ලෝ දන්නවා පළවෙනි පාඩමේම අනු කොටසක් තමයි sannivedana ආකෘති. ආකෘති වල ඕගොල්ලන්ට අහන්නේ හැරල් ඩී ලැස්වෙල් ආකෘතිය, ක්ලෝඩ් ෂැනන් සහ වොරන් වීවර් ආකෘතිය සහ දී පුද්ගල ආකෘතිත් කියන තුන විතරයි ඕගොල්ලන්ට තියෙන්නේ. ඒකෙන් අහලා තියෙන්නේ ෂැනොන් හා වීවර් ආකෘතිය ගැන. එතකොට පුතේ ඕගොල්ලෝ දන්නවා හැරල් ඩී ලැස්වෙල් ආකෘතිය සහ ෂැනොන් වීවර් ආකෘති දෙකම එක් අතකට පමණයි ගමන් කරන්නේ. දී පුද්ගල ආකෘති විතරයි ප්‍රතිපෝෂණය පිළිබඳ සාකච්ඡා වෙන්නේ. එතකොට පුතේ දැන් අපේ මේ ප්‍රශ්නේ තියලා තියෙන ෂැනොන් හා වීවර් ආකෘතියේ ෂැනොන් හා වීවර් ආකෘතියේ ഘോഷා නැත්නම් නොයිස් කියලා කොටුවක් තියෙනවා. ඔයගලට මතක ඇති හිස් කොටුවේ යටින් තියෙන්නේ ഘോഷා කියන කොටස. එතකොට පුතේ හොඳට මතක තියාගන්න මේ මොහොතේ ඉඳන් බාධක වලට තවත් සමාන වචනයක් තමයි ഘോഷා කියන්නේ. එතකොට මේ අහලා තියෙන අපේ මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හරි සරල ප්‍රශ්නයක් නේද අහලා තියෙන්නේ. sannivedana බාධක පිළිබඳව විතරයි අහලා තියෙන්නේ. මම ඔයගොල්ලෝ කලින් ප්‍රශ්නවලත් කතා කළා sannivedana බාධක ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි, අර්ථ බාධක සහ මාධ්‍ය බාධක. ඉතින් ඔන්න ඔය කොටස් දෙක තවත් ආකෘතියක නමක් ඇතුළට දාලා සහ වෙනත් වචනයක් ඇතුළට දාලා ඔයගොල්ලෝ ප්‍රශ්න කරකොල විතරයි පුතේ තියෙන්නේ. මේ ප්‍රශ්නේ හරි සරලයි. අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟට පුතේ ඔයගොල්ලන් අහලා තියෙනවා 2017 දී ආධුනික ජනමාධ්‍ය වේදීන්ට වැදගත් වන විවිධ තොරතුරු ඇතුළත් පුවත්පතක් අන්තර්ජාලයේ ප්‍රකාශනයට පත්ව ඇති බව රවි සිය මිතුරියක වන වරුණි වෙත දන්වා යවා තිබුණි. යටකී දුරකථන ඇමතුම් අතරතුර උද්ගත විය හැකි sannivedana බාධක වර්ග දෙකක් නිදසුන් සහිතව දක්වන්න කියලා තියෙන්නේ. ඉතින් පුතේ මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වා වගේ sannivedana බාධක කියන වචන ප්‍රශ්නයක දැක්කොත් ප්‍රධාන කොටස් දෙකයි තියෙන්නේ. ඒ අර්ථ සහ මාධ්‍ය. දැන් ඔයගලට ඕක කටපාඩම් ඇති මුළු මේ වීඩියෝ දෙකේදීම කියලා. තේරුණාද? එතකොට මේ ප්‍රශ්න දෙක දාලා තියෙන්නේ අර ප්‍රධාන බාධක වර්ග දෙක ගැන. හැබැයි අවස්ථා වෙනස් වෙනවා. හැම ප්‍රශ්නකදීම තියරි එකයි. නමුත් අහලා තියෙන උදාහරණ සහ අවස්ථාව වෙනස් වෙනවා. දැන් මේ ප්‍රශ්නේ දිහා තියෙන දුරකථන මොකද ඔයගොල්ලන්ට sannivedana බාධක ඇති වෙන්න පුළුවන් අවස්ථාව. මම ඔයගලට ඉස්සෙල්ලත් කිව්වා මං අපි දැන් ඔයගොල්ලෝ නිදසුනක් විදිහට හිතන්නකෝ ඔයගොල්ලෝ යාළුවෙක්ට කෝල් එකක් ගන්නවා කියලා. එතකොට ඇති වෙන්න පුළුවන් පළවෙනි බාධකේ මොකද්ද? සිග්නල් නැති වෙන්න පුළුවන්. ෆෝන් එකෙන් සල්ලි නැති වෙන්න පුළුවන් නේද? ඔන්න ඕවා තමයි මාධ්‍ය බාධක විදිහට ඇති වෙන්න පුළුවන්. සිග්නල් නැති වෙන්න පුළුවන්, ආයේ දුරකථනේ විසන්ධි වෙන්න පුළුවන්, ෆෝන් එක ඕෆ් වෙන්න පුළුවන්, බැටරි නැති වෙන්න පුළුවන් නේද? සරලව හිතන්න, ඔයගොල්ලෝ සරලව හිතුවොත් ප්‍රශ්න වලට ලකුණු ගන්න පුළුවන්. ඒකයි මම කිව්වේ හැමතිස්සම ප්‍රශ්නයකට උත්තර ලියද්දි පුතේ දීර්ඝ ප්‍රශ්නයක් නම් හැමතිස්සම උදාහරණත් එක්ක ප්‍රශ්නේ උත්තරේ ලියන්න බලන්න. ඔයගොල්ලෝ සාමාන්‍ය ජීවිතෙන් උදාහරණ ගන්න. ඔයගොල්ලෝ අත්දැකීම් පසුතලයේ පුළුල් නම් ඔයගොල්ලන්ට උදාහරණ ඉබේම ප්‍රශ්නෙට උත්තරයට එනවා. තේරුණාද? එතකොට සාමාන්‍ය ජීවිතෙන් ගත්තාම ඔයගොල්ලෝ දුරකථන ඇමතුමක් ගත්තාම සාමාන්‍ය වෙන්න පුළුවන් ටික ලියන්න පුළුවන්. ඊට පස්සේ අර්ථ බාධක. දැන් අපි ඔච්චරලා කතා කරේ මාධ්‍ය බාධක ගැන. අර්ථ බාධක තමයි පුතේ අපි විදග්ධ භාෂාව කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තොත් ප්‍රාදේශීය ව්‍යවහාර තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන් නේද? ව්‍යාකූල භාෂාව භාවිතා කරොත් තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඔන්න ඕවා තමයි අර්ථ බාධක විදියට ගන්න පුළුවන්. එතකොට පුතේ ඔය ප්‍රශ්නෙත් හරි සරලයි. උදාහරණ විතරයි වෙනස් වෙන්නේ. ප්‍රධාන කොටස් දෙක අර්ථ සහ මාධ්‍ය බාධක පිළිබඳ විතරයි ලියන්න තියෙන්නේ. තේරුණාද? අපි දැන් ওই විදිහට 2012, 13, 14, 17 කියන වර්ෂවල sannivedana බාධක කොහොමද ඕගොල්ලන්ට ඕගොල්ලෝ පේපර් එකේ ඇවිල්ලා තියෙන්නේ කියලා සාකච්ඡා කළා. ඉතින් පුතේ ඊළඟ වීඩියෝ එකෙන් තවත් ඕගොල්ලෝ පළවෙනි පාඩමේම අනු කොටසක් එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මම ඔයගලට කියලා දුන්න මේ අනු කොටස. එහෙනම් sannivedana බාධක පිළිබඳ තව යම් කුඩා හෝ ගැටලුවක් තිබෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් අපි ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු.